ආයිබෝවන් සුබ උදෑසනක් ශ්‍රී පාද කඳුමුදුනේ නැගෙන සූර්යාවෝ මුළු මහත් දේශයම ආලෝකමත් කරනවා සමනල කඳුමුදුනේ නැරඹෙන සිව්මහා ගංගාවෝ දේශයේ ගම්බිම් කෙත්වතු සරසාර කරනවා ඒ ආකාරයටම නම් ගියේ මල්ලියේ ඔබත් ඔබේ ජීවිතය ගුණනැන දෙකෙන්ම පොහොසත් කරගෙන රටට දැයට සමාජයට වැඩදායී චරිතයක් වන්න ඔබ ජීවිතය නිරන්තරයෙන්ම සාර්ථක කරන්නටයි ජාතික නාලිකාව ජාතික පාසල හරහා ඔබේ නිවසට පැමිණෙන්නේ. අද ගණිතයේ විෂයෙන් ඔබ දැනුවත් කරන්නට මැදිරියට පැමිණ සිටිනවා කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රවීණ ගණිත ආචාර්ය උදේෂ් ජාගොඩ ගුරුතුමන් ඒ වගේම ප්‍රවීණ ගණිත ආචාර්යනි තිලකා ප්‍රේමතිලක ගුරු මෑණියන්. අද අපි ඔබත් සමගින් කතා කරන්නේ සංඛ්‍යානීය තේමාව යටතේ. මං හිතන්නේ නංගිල මල්ලිලට කුඩා සංඛ්‍යා සමූහයක මාතය මධ්‍යණය මධ්‍යස්තය හොයන්න අපේ නංගිල මල්ලිලට අවබෝධයක් ඇති. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශාල සංඛ්‍යා සමූහයක කොහොමද මාතය මධ්‍යස්තය මධ්‍යණය හොයන්නේ කියලා. එහෙම නේද සර්? ඔව්. දැන් දරුවනේ අපි විශාල තොරතුරු සමූහයක් දුන්නම මාතය හොයන විදිය මධ්‍යස්තය හොයන විදිය මධ්‍යණය හොයන විදිය අර කුඩා තොරතුරු සමූහයක මාතය මධ්‍යස්තය මධ්‍යණය හොයන ආකාරයට හොයන්න ගියොතින් ටිකක් අපහසු වෙනවා මොකද තොරතුරු ප්‍රමාණය විශාල නිසා අද අපි බලමු විශාල තොරතුරු සමූහයක් දුන්නම මාතය මධ්‍යස්තය මධ්‍යණය පහසුවෙන් සොයාගන්නේ කොහොමද කියලා එහෙනම් දරුවනි අපි අද මතක් කරගමු මේ මාතය මධ්‍යස්තය මධ්‍යණය කියන්නේ මොනවද කියලා අපි ඉස්සෙල්ලා මතක් කරගෙන ඉමු මාතය කියලා කියන්නේ දරුවනේ කිසියම් සංඛ්‍යා ව්‍යාප්තියක වැඩි වාර ගණක් යෙදී තියෙන දත්තය නැත්නම් සංඛ්‍යා ව්‍යාප්තියක සංඛ්‍යාවට තමයි අපි කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය කියලා සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණක් යෙවී ඇති සංඛ්‍යාවට අපි කියනවා ඒ සංඛ්‍යා ව්‍යාප්තියේ මාතය කියලා සමහර විට මේ සංඛ්‍යා ව්‍යාප්තිය වගුවක් ආකාරයෙන් දීලා තිබුණොත් එතකොට වැඩිම සංඛ්‍යාතයට ඇති අනුරූපවල අය ගණන්ට අපි කියනවා මාතය කියලා. එහෙනම් දරුවනි මොකද්ද මධ්‍යස්තය කියන්නේ? සංඛ්‍යා ව්‍යාප්තිය ආරෝහණ හෝ අවරෝහණ ක්‍රමයට පිළිවෙල කරපුවාම හරි මැදට එන දත්තයට තමයි අපි කියන්නේ ඒ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්තය කියලා. සංඛ්‍යා ව්‍යාප්තිය ආරෝහණ පිළිවෙලට හෝ අවරෝහණ පිළිවෙලට සකස් කරපුවාම හරි මැදට එන දත්තයට අපි කියනවා ඒ සංඛ්‍යා ව්‍යාප්තියේ මධ්‍යස්තය කියලා. එතකොට දරුවනේ මධ්‍යණය කියලා කියන්නේ සංඛ්‍යා ව්‍යාප්තියක නැත්නම් දත්ත සමූහයක දත්ත සියල්ලේම එකතුව එම දත්ත ගණනෙන් නැත්නම් අය ගණනෙන් බෙදපුවාම ලැබෙන අගයට අපි කියනවා එම දත්ත සමූහයේ මධ්‍යණය කියලා. එහෙනම් දත්ත සමූහක මධ්‍යණය කියන්නේ ඒ දත්ත සියල්ලේම එකතුව ඒ දත්ත ප්‍රමාණයෙන් නැත්නම් ඒ දත්ත සංඛ්‍යාවෙන් බෙදපුවාම ලැබෙන අගය අපි ඒ දත්ත සමූහයේ මධ්‍යණය හැටියට හඳුන්වනවා. දැන් බලමු දරුවනේ අපි මේ සම්බන්ධයෙන් විශාල තොරතුරු සමූහයක් තියෙනකොට මේ දැන් කියපු මාතය මධ්‍යස්තය මධ්‍යණය හොයන්නේ කොහොමද කියලා. දැන් ප්‍රධාන බස් නැවතුම් පොලකින් එක් දිනකදී පිටත් වූ බස් රථ ගණනක් ඒවායේ සිටි මගීන් සංඛ්‍යාවත් පහත දී ඇති සංඛ්‍යාත වගුවෙන් දැක්වේ. දැන් දරුවනි ඔය දරුවන්ට පේනවා මේ අගේ වගුවේ තියෙනවා මගීන් සංඛ්‍යාව. මේ තීරුවේ 21යි 23යි 24යි 26යි 28යි 29යි 32යි 34යි 35යි බස් රථ සංඛ්‍යාව හෙවත් සංඛ්‍යාතය F 4යි 7යි 8යි 11යි 12යි 9යි 4යි 3යි 2යි අපෙන් අහනවා පළවෙනි රෝමි ලක්කම බස් රථයක සිටි මගීන් සංඛ්‍යාවේ මාතය කුමක්ද දෙවෙනි කොටස බස් රථයක සිටි මගීන් සංඛ්‍යාවේ මධ්‍යස්තය සොයන්න තුන්වෙනි කොටස බස් රථයක සිටි මගීන් සංඛ්‍යාවේ මධ්‍යණය සොයන්න. ඔව් දරුවනේ අපි දැන් කිව්වා මාතය කියලා කියන්නේ කිසියම් සංඛ්‍යා ව්‍යාප්තියක වැඩිම වාර ගණක් ලියවි ඇති සංඛ්‍යාව. එහෙමත් නැත්නම්
වගුවක්කාකාරයෙන් දුන්නොත් වැඩිම සංඛ්‍යාතයට අනුරූපව ණයගන්න. එහෙමනම් අපෙන් අහනවනේ මෙතන බස් රථයක සිටි මගින් සංඛ්‍යාවේ මාතේ කුමක්ද කියලා. එහෙමනම් අපි බලන්න ඕන මේ සංඛ්‍යාතයේ තිරුවෙන් වැඩිම සංඛ්‍යාතය මොකක්ද කියලා බලන්න ඕන. දැන් මේ සංඛ්‍යාත දිහා බලන්න දරුවනි 4 7 8 11 12 9 4 3 2. එතකොට වැඩිම සංඛ්‍යාතයේ තියෙන්නේ 12. එහෙනම් මේ 12ට අනුරූප වන අය ගණන තමයි මේ සංඛ්‍යා ව්‍යාප්තියේ මාතේ වෙන්නේ. දැන් 12ට අනුරූප වන අය ගණන 28යි. එහෙනම් මේ බස්රත සංඛ්‍යාවේ බස්රතයක සිටින මගින් සංඛ්‍යාවේ මාතේ වෙන්නේ 28. දැන් දරුවනේ අපෙන් දෙවෙනි කොටස අහනවා බස්රතයක සිටි මගින් සංඛ්‍යාවේ මධ්‍යස්ථයේ සොයන්න. දැන් ওই දරුව දන්නවා මධ්‍යස්ථයේ සොයන්නේ ඒ තොරතුරු සමූහය ආරෝහණ හෝ අවරෝහණ අනුපිළිවෙලට ලියලා හරි මැදට යෙදෙන තොරතුරු. දැන් දරුවනේ මේ අය ගණන තියෙනවා මගින් සංඛ්‍යාව 21 23 24 26 28 29 32 34 35. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට තමයි මේ තොරතුරු සමූහය දීලා තියෙන්නේ. දැන් අපිට පේනවා මේ තොරතුරු ලියවුන වාර ගණන නැත්තම් 21 ලියවුන වාර ගණන සංඛ්‍යාතය 4යි. ඒ කියන්නේ 21 ඒව 4ක් තියෙනවා. 23 ඒව 7ක් තියෙනවා. දැන් අපි බලමු හරි මැදට යෙදෙන සංඛ්‍යාව හොයාගන්න පහසු ක්‍රමය. දැන් ওই දරුවන්ට පේනනවා මුළු තොරතුරු සංඛ්‍යාව අපි ගන්නවා. මුළු තොරතුරු සංඛ්‍යාව කියන්නේ මෙන්න මේ F සංඛ්‍යාත තීරුවේ එකතුව. මේ සංඛ්‍යාත තීරුවේ එකතුව 4යි 7යි 8යි 11යි 12යි 9යි 4යි 3යි 2යි. එතකොට මේ සංඛ්‍යාත තීරුවේ එකතුව අපිට ලැබෙනවා මේ 60යි කියලා. එතකොට සංඛ්‍යාත තීරුවේ එකතුව 60යි. මේ 4යි 7යි 8යි 11යි 12යි 9යි 4යි 3යි 2යි එකතු කරාම 60යි. ඒ කියන්නේ මුළු තොරතුරු සංඛ්‍යාව 60යි. එහෙනම් මුළු අය ගණන් 60ක් තියෙනවා. එහෙනම් හරි මැදට යෙදෙන අය ගණන කියන්නේ මුළු තොරතුරු ගණන 60යි. ඒක දෙකෙන් බෙදපුවම 30යි. එහෙනම් 30 වෙනි අය ගණන තමයි හරි මැදට යෙදෙන අය ගණන. නැත්තම් 30 වෙනියට ලියවෙන තොරතුරු තමයි හරි මැදට යෙදෙන්නේ. දැන් එහෙනම් අපි මේ තොරතුරු වල 30 වෙනියට ලියවෙන තොරතුරු හොයා ගන්න ඕනේ. ඒක හොයා ගන්න අපි අලුත් තීරුවක් සකස් කරනවා සමුච්චිත සංඛ්‍යාතය කියලා. දැන් බලන්න සමුච්චිත සංඛ්‍යාතය කියන තීරුවේ අපිට තියෙනවා 21 ලියවෙන වාර ගණන 4යි. ඒ වගේම 23 ලියවුන වාර ගණන 7යි. එතකොට මේ දක්වා තියෙන මුළු තොරතුරු ගණන 4යි 7යි එකතු කරාම 11යි. ඊළඟට 24 ලියවුන වාර ගණන 8යි. මේ දක්වා තියෙන මුළු තොරතුරු ගණන කියන්නේ 4යි 7යි 8යි එකතු කරාම එන උත්තරේ. ඒ උත්තරේ පහසුවෙන් අපිට ගන්න පුළුවන් මෙතන තියෙනවා 4යි 7යි එකතු කරාම 11යි. 11ට 8ක් එකතු කරාම 19යි. ඔය විදිහට මේ 4ම එකතු වෙනවා මේ 19ට 11ක් එකතු කරපුවාම එතකොට 30යි. මේ 30ට මේ 12 එකතු කරාම මෙන්න මේ සියල්ලම එකතු වෙන්නේ. එතකොට 42යි. මේ 42ට මේ 9 එකතු කරාම මෙන්නේ 4 ඉඳලා මේ 9 වෙනකන් තියෙන සියලුම අය ගණන් වල එකතුව. එතකොට 51යි මුළු අය ගණන. එතකොට 51ට මේ 4 එකතු කරාම 55යි. 55ට මේ 3 එකතු කරාම 58යි. 56ට මේ 2 එකතු කරාම 60යි. එතකොට මේ 60යි කියලා ආවේ මුළු අය ගණන් සංඛ්‍යාව. මුළු තොරතුරු සංඛ්‍යාව. එතන මේ මුළු තොරතුරු සංඛ්‍යාව ওই දරුවෝ දැන් කලින් අපි ඉගෙන ගත්තා 60යි. එහෙනම් මධ්‍යස්ථයේ වෙන්නේ හරි මැදට ලියවෙන තොරතුරු. ඒ කියන්නේ 62 න් බෙදපුවාම 30යි. 30 වෙනි තොරතුරු තමයි හරි මැදට යෙදෙන තොරතුරු. දැන් බලන දරුවනේ අපිට හරි ලේසි මේ සමුචිත සංඛ්‍යාත තීරුවෙන් 30 වෙනි තොරතුරු හොයා ගන්න. මේ බලන්නකෝ මේ වෙනකන් තොරතුරු 19ක් තියෙනවා. එහෙනම් මේ වෙනකන් තොරතුරු 30ක් තියෙනවා. එහෙනම් මේ 30 වෙනියට ලියවෙන තොරතුරු වෙන්නේ මේ තොරතුරු තමයි හරි මැදට ලියවෙන තොරතුරු. එහෙනම් 30 වෙනියට ලියවෙන තොරතුරු අපි මොකද්ද කියලා බලමු. මේ තියෙන 30 වෙනියට ලියවෙන තොරතුරු. එහෙනම් 30 වෙනියට ලියවෙන අය ගණන 26. එහෙනම් මධ්‍යස්ථයේ වෙන්නේ 26යි. එහෙනම් මේ තොරතුරු සමූහයේ මධ්‍යස්ථය 26යි. එහෙනම් දරුවනේ මධ්‍යස්ථය කියන්නේ මුළු අය ගණන 60යි. ඒක දෙකෙන් බෙදුවම 30 වෙනි අය ගණන තමයි මධ්‍යස්ථය. දැන් ওই දරුවෝ දැක්කා 30 වෙනි අය ගණන 26යි. එහෙනම් මධ්‍යස්ථය වෙන්නේ 26යි. එහෙනම් බස් රථයක සිටි මගින් සංඛ්‍යාවේ මධ්‍යස්ථය 26යි.
ඔප්පෙන් රෝමිලක්කන් තුනෙන් අහනවා බස් රථයක සිටි මගීන් සංඛ්‍යාවේ මධ්‍යන්නේ සොයන්න බස් රථයක සිටි මගීන් සංඛ්‍යාවේ මධ්‍යන්නේ සොයන්න දැන් අපි මේ දරුවන්ට මතක් කළා මධ්‍යන්නේ හොයාගන්නේ කොහොමද කියලා ජාගොඩ සර් කිව්වා කොහොමද දත්ත සියල්ලේ එකතුව දත්ත ගණනින් බෙදන්න ඕන දත්ත සියල්ලේ එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදන්න ඕන එහෙනම් දැන් අපිට මෙතෙන්දි සිද්ධ වෙනවා මේ බස් රථ සියල්ලේම සිටි මගීන් ගණන කීයද කියලා හොයාගන්න එහෙනම් බලන්න දරුවනි බස් රථයක මගීන් 21 ගානේ බස් රථ 4ක ඉඳලා තියෙනවා මගීන් එහෙනම් එක බස් රථයක මගීන් 21යි බස් රථ 4ේ මගීන් කී දෙනෙක් හිටියද කියලා බලන්න අපිට එහෙනම් අපි තවත් තීරයක් සකස් කරගන්නවා එක බස් රථයක මගීන් 21යි බස් රථ 4ේ ඉන්න මගීන් ගන්න බලන්න 21 4ෙන් ගුණ කරනවා එතකොට 84යි ඒ කියන්නේ x තීරයේ තියෙන සංඛ්‍යාව f තීරයේ තියෙන සංඛ්‍යාව සමග ගුණ කරපුවාම අපිට ලැබෙනවා f ගුණ කිරීම x කියන තීරයේ fx තීරයේ අගය ඒ කියන්නේ එක බස් රථයක මගින් 21යි එවැනි බස් රථ 4ක ඉන්න මගින් ගන්න බලන්න 21 4ෙන් ගුණ කළා 84යි ඒ වගේම එක බස් රථයක මගින් 23යි එවැනි බස් රථ 7ක් තියෙනවා 7 න් ඉන්න මුළු මගින් ගන්න බලන්න 23 7ෙන් ගුණ කළා 161යි එක බස් රථයක 24 ගණනේ බස් රථ 8ක ඉන්න මගින් ගන්න බලන්න 24 8ෙන් ගුණ කරපුවම අපට ලැබෙනවා 192යි ඊළඟට එක බස් රථයක මගින් 26 ගානේ බස් රථ 11ක ඉන්න මගින් ගන්න බලන්න 26 11න් ගුණ කරපුවාම අපට ලැබෙනවා 286යි. එක බස් රථයක 28 ගානේ බස් රථ 12ක ඉන්න ගාන බලන්න 28 12න් ගුණ කරනවා අපට ලැබෙනවා 336යි. මෙන්න මේ ආකාරයට දරුවනේ මේ x තීරයේ අගයන් ඊට අනුරූප f තීරයේ සංඛ්‍යා වලින් ගුණ කරපුවාම අපට මේ fx තීරයේ අගයන් ලබා ගන්න පුළුවන්. එනම් 29 9න් ගුණ කරපුවාම 261යි 32 4න් ගුණ කරපුවාම 128යි 34 3න් ගුණ කරපුවාම 102යි 35 2න් ගුණ කරපුවාම 70යි එහෙනම් මේ බස් රථ සියල්ලේ සිටපු මුළු මගීන් සංඛ්‍යාව ලබා ගන්න නම් අපි මේ f ගුණ කිරීමේ x එහෙමත් නැත්නම් fx තීරයේ තියෙන මේ සංඛ්‍යා සියල්ල එකතු කරන්න ඕන එතකොට අපිට ලැබෙනවා මේ බස් රථ සියල්ලේම සිටි මුළු මගින් සංඛ්‍යාව. එහෙනම් දැන් මෙන්න මේ සංඛ්‍යා ටික 84 161 192 286 336 261 128 102 70 කියන මෙන්න මේ සංඛ්‍යා සියල්ල එකතු කරපුවාම අපට ලැබෙනවා 1620. මේ fx තීරයේ එකතු අපි ලියා දක්වනවා සිග්මා fx කියලා. fx තීරයේ එකතු අපි ලියා දක්වනවා සිග්මා fx. එහෙනම් සිග්මා fx සමානයි 1620යි. එහෙනම් මෙතන මේ බස් රථ කීයකද මේ 1620ක් මගින් හිටියේ බලන්න අපි f තීරය එකතු කරනවා. එතකොට f තීරයේ සංඛ්‍යා ටික එකතු කරපුවම අපට ලැබෙනවා 60යි. ඒ කියන්නේ බස් රථ ගණන 60යි. අපි ඒක ලියා දක්වනවා f තීරයේ එකතුව සිග්මා f කියලා. එහෙනම් දැන් අපි දන්නවා දරුවනි මධ්‍යන්නේ ලබා ගන්න නම් අපි කළ යුත්තේ මුළු දත්ත සංඛ්‍යාවේ එකතුව දත්ත සියල්ලේ එකතුව මුළු දත්ත ගණනින් බෙදන්න ඕන. එහෙනම් දත්ත සියල්ලේ එකතුව අපි දත්ත සංඛ්‍යාවෙන් බෙදනවා මධ්‍යන්නේ ලබා ගන්න. එහෙනම් දත්ත සියල්ලේ එකතුව අපි ලියනවා සංකේතවත්ව සිග්මා fx බෙදීම දත්ත සංඛ්‍යාව අපි ලියනවා සිග්මා f. එහෙනම් සිග්මා fx සඳහා අපට ලැබුණේ 1620යි සිග්මා f සඳහා අපට ලැබුණේ 60යි. එහෙනම් 1620 60ෙන් බෙදුවහම අපට ලැබෙනවා 27යි. එහෙනම් බස් රථයක සිටි මගීන් සංඛ්‍යාවේ මධ්‍යන්නේ වෙන්නේ 27යි. ජාගොඩ සර් අපි දැන් මේ සාකච්ඡා කරපු ක්‍රමයට මධ්‍යනය හොයනකොට අපේ නංගිල මලිලට විශාල සංඛ්‍යා ගුණ කරන්න සිද්ධ වෙනවා ඒ වගේම එකතු කරන්න සිද්ධ වෙනවා ඒක ඒ ක්‍රමයේ පොඩි අපහසුතාවයක් තියෙනවනේ මිට වඩා සරල ක්‍රමයක් නැද්ද මේ ගැටලුව විසඳන්න ඕ දැන් දරුවනේ ওই දරුවෝ දැක්ක කලින් අර තිලක මිස් මේ සංඛ්‍යා fx තීරුව ගන්නකොට විශාල සංඛ්‍යා එකතු කරන්න සිද්ධ වුණා විශාල සංඛ්‍යා ගුණ කරන්න සිද්ධ වුණා එතකොට මේ ගුණ කරනකොට අපිට ටිකක් අපහසුයි විශාල සංඛ්‍යා දෙකක් ගුණ කරන්න. එතකොට ඒවා එකතුව ගන්නත් ටිකක් අපහසුයි. එහෙනම් තොරතුරු ප්‍රමාණය විශාල වෙනකොට මධ්‍යන්නේ අපි ලබා ගන්න මීට වඩා පහසු ක්‍රමයක් අපි අනුගමනය කරනවා. අන්න ඒ ක්‍රමය අපි මේ දරුවන්ට කියලා දෙන්නයි මේ දැන් යන්නේ.
අපි මේක සඳහා ජාගුඩස දත්ත විශාල ප්‍රමාණයක් නොගෙන අපි සංඛ්‍යා කිහිපයක් අරගෙන මේ දරුවන්ට ඒ ක්‍රමයෙන් කොහොමද මධ්‍යන්‍ය හොයන්නේ කියලා කියලා දෙමු. එතකොට මේ දරුවන්ට මේක තේරුම් ගැනීම පහසු වෙයි. ඔව්. එහෙනම් අපි ගනිමු දරුවනේ මෙන්න මේ සංඛ්‍යා ටිකේ මධ්‍යන්‍ය හොයන්නේ කොහොමද කියලා බලමු. 30, 33, 34, 37, 40, 42 මෙන්න මේ සංඛ්‍යාවල මධ්‍යන්‍ය ලබා ගන්නේ කොහොමද කියලා. දැන් ඔබට හිතේවි මේ තියෙන සංඛ්‍යා ටික බොහොම ලේසි මධ්‍යන්‍ය හොයන්න මේ සංඛ්‍යා ටික එකතු කරා. මෙතන තියෙන සංඛ්‍යා 6යි 6ෙන් බෙදුවම මධ්‍යන්‍ය ලැබෙනවා. ඇත්ත. අපි දත්ත විශාල සංඛ්‍යාවක් ගත්තාම මේ වැඩේ කරන්නේ කොහොමද කියලා බලන්ඩයි මේ සංඛ්‍යා කිහිපයක් අරන් ඔබට මේක පැහැදිලි කරන්නේ. එහෙනම් අපි හිතමු දරුවනේ මේ සංඛ්‍යා සියල්ල එකතු කරලා අපට 6ෙන් බෙදුවහම මධ්‍යන්‍ය සඳහා ලැබෙන්නේ මෙන්න මේ උත්තරය කියලා. අපි කිසියම් සංඛ්‍යාවක් හිතනවා. අපි උපකල්පනය කරනවා මධ්‍යන්‍ය සඳහා ලැබෙන්නේ මෙන්න මේ අගය කියලා. එහෙනම් අපි මේ සංඛ්‍යා අතරින් කිසියම් සංඛ්‍යාවක් හිතා ගන්නවා අපට මධ්‍යන්‍ය හැටියට ලැබෙන්නේ මෙන්න මේකයි කියලා. එහෙනම් අපි හිතමු මෙන්න මේ සංඛ්‍යා වලින් 34 තමයි අපට මධ්‍යන්‍ය හැටියට ලැබෙන්නේ කියලා. දැන් තිලක මිස් අපිට මේ සංඛ්‍යා සමූහෙන් ඕනම සංඛ්‍යාවක් එහෙම උපකල්පනය කරන්න පුළුවන්ද මධ්‍යන්‍ය වෙයි කියලා? ඕනම සංඛ්‍යාවක් උපකල්පනය කරන්න පුළුවනි දරුවනි මධ්‍යන්‍ය උපකල්පිත මධ්‍යන්‍ය වෙයි කියලා. නමුත් අපි උපකල්පිත මධ්‍යන්‍ය හැටියට තෝරාගන්නේ බොහෝ වෙලාවට ඒ සංඛ්‍යා ව්‍යාප්තියේ මැද හරියේ තියෙන අගයක් තමයි අපි තෝරාගන්නේ. ඒ මොකද අපට ගණනය කිරීමේ පහසුව සඳහා. එහෙනම් අපි මේ උපකල්පනය උපකල්පිත මධ්‍යන්‍ය හැටියට 34 තෝරගමු මෙතන. එහෙනම් උපකල්පිත මධ්‍යන්‍ය 34 නම් අපිට දරුවනි මේ සංඛ්‍යා සියල්ලම උපකල්පිත මධ්‍යන්‍ය ඇසුරෙන් ලියා ගන්න පුළුවනි. එහෙනම් බලමු මේ 30 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් උපකල්පිත මධ්‍යන්‍ය උදව් කරගෙන. එහෙනම් 30 කියලා කියන්නේ 34 එකතු කිරීම ඍණ 4. 34ට ඍණ 4ක් එකතු කරමු අපිට 30 ලැබෙනවා. ඒ වගේම 33 ලියන්න පුළුවන් 34 එකතු කිරීම ඍණ 1. ඒ වගේම 34 කියන එක කියන්නේ 34ට මුකුත් එකතු කරන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි ලියමු එතන එකතු කිරීම බිඳුව කියලා. ඊළඟට 37 අපට ලියන්න පුළුවනි 34 එකතු කිරීම ධන 3. ඒ වගේම 40 ලියන්න පුළුවනි 34 එකතු කිරීම ධන 6. ඒ වගේම 42 ලියන්න පුළුවනි 34 එකතු කිරීම ධන 8. දැන් එහෙනම් ඔබට පේනවා මේ දීලා තියෙන සංඛ්‍යා සියල්ලම තමයි ඔය සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ ලියලා තියෙන්නේ. 30 වෙනුවට අපි ලිව්වා 34 එකතු කිරීම ඍණ 4. 33 වෙනුවට ලිව්වා 34 එකතු කිරීම ඍණ 1. 34 වෙනුවට 34 එකතු කිරීම බිඳුව. 37 වෙනුවට ලිව්වා 34 එකතු කිරීම ධන 3. 40 වෙනුවට ලිව්වා 34 එකතු කිරීම ධන 6. 42 වෙනුවට ලිව්වා 34 එකතු කිරීම ධන 8. එහෙනම් දැන් දරුවනි මෙන්න මේ උපකල්පිත මධ්‍යන්‍යයට අපි එකතු කරලා තියෙන මෙන්න මේ සංඛ්‍යා. ඒ කියන්නේ 30 කියන සංඛ්‍යා 30 කියන සංඛ්‍යාව 34ට වඩා ඍණ 4ක් ඈත් වෙනවා. 33 කියන සංඛ්‍යාව 34ට වඩා ඍණ 1ක් ඈත් වෙනවා. 34 34ට වඩා ඈත් වෙන්නේ නැහැ. 37 34ට වඩා ධන 3ක් ඈතින් තියෙන්නේ. 40 තියෙන්නේ 34ට වඩා ධන 6ක් ඈතින්. 42 තියෙන්නේ 34ට වඩා ධන 8ක් ඈතින්. මෙන්න මේ උපකල්පිත මධ්‍යන්‍යයෙන් මේ එක් එක් සංඛ්‍යාව ඈත් වෙන ප්‍රමාණයට අපි කියනවා ඒ සංඛ්‍යාවේ අපගමනය කියලා. ඒ සංඛ්‍යාවේ අපගමනය. ඒකට 30 අපගමනයේ ඍණ 4යි, 33 අපගමනයේ ඍණ 1යි, 34 අපගමනයේ බිඳුවයි, 37 අපගමනයේ ධන 3යි, 40 අපගමනයේ ධන 6යි, 42 අපගමනයේ ධන 8යි. එහෙනම් දැන් දරුවනි මේ දත්ත සියල්ලේ එකතුව දත්ත ගණනින් බෙදුව විටනේ අපට මධ්‍යන්‍ය ලැබෙන්නේ. එහෙනම් අපි මේ දත්ත ටික සියල්ලම එකතු කරමු. එහෙනම් මේ 30 33 34 37 40 42 කියන සංඛ්‍යා 6 එකතු කළත් ඒ උත්තරේම තමයි අපට ලැබෙන්නේ. ඔය සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යා ටික එකතු කළත් ලැබෙන්නේ අර පිළිතුරම තමයි. මොකද මේ එක් එක් සංඛ්‍යාව සමාන ලකුණෙන් දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යා දෙකේ එකතුවට සමාන වෙන නිසා. එහෙනම් අපිට අර සංඛ්‍යා ටික එකතු කරනවට වඩා පහසුයි මේ සංඛ්‍යා ටික එකතු කරන්න. බලන්නකෝ මෙතන තියෙනවා 34 ඒවා 6ක්. එහෙනම් 34 ඒවා 6ක් එකතු කරනවා කියන්නේ 34 6ෙන් ගුණ කරනවටනේ. එහෙනම් ඔන්න අපි දැන් සංඛ්‍යා සියල්ල එකතු කරනවා. 34 ඒවා 6 එකතු කිරීම වෙනුවට මම ලියනවා 34 ගුණ කිරීම 6.
එහෙනම් ඊළඟට මේ අපගමන ටිකත් එකතු කරන්න ඕන. ඒ කියන්නේ ඍණ 4, ඍණ 1, බිඳුව, ධන 3, ධන 6, ධන 8. මේ ටිකත් එකතු කරන්න ඕන. මෙන්න මේ සියල්ලේ එකතුෙන් තමයි අපිට ලැබෙන්නේ සංඛ්‍යා සියල්ලේ එකතුව. එහෙනම් මේ ඍණ 4, ඍණ 1, බිඳුව 3, 6, 8. ඒ කියන්නේ අපගමන ටික. මේ අපගමන ටික එකතු කරපුවාම අපට ලැබෙනවා ධන 12. ඒ කියන්නේ අපගමන වල එකතුව හැටියට අපට ලැබෙනවා ධන 12. එහෙනම් 34 ගුණ කිරීම 6 එකතු කිරීම 12. 12 කියන්නේ අපගමන වල එකතුව. එහෙනම් දැන් දරුවනි මෙන්න මේ එකතුව මේ තියෙන්නේ දත්ත සියල්ලේ එකතුව. එහෙනම් මේ දත්ත සියල්ලේ එකතුව මෙතන තියෙන දත්ත සංඛ්‍යාව 6යිනේ. මේ දත්ත සංඛ්‍යාවෙන් බෙදන්න ඕන මධ්‍යන්‍ය ලබා ගන්න. එහෙනම් අපි ලියමු මධ්‍යන්‍ය සමානයි මේ දත්ත සියල්ල එකතුව වෙනුවට මම ලියන්නේ 34 ගුණ කිරීම 6. මොකද 34 ඒවා 6ක් එකතු කරන්න තිබුණා. එකතු කිරීම අපගමන ටිකේ එකතු ආවේ 12යි. එහෙනම් මෙන්න මේ එකතුව බෙදන්න ඕන 6ෙන්. දත්ත ගන්න 6 නිසා. දැන් එහෙනම් බලන්න දරුවනි මේ ලවයේ පද කීයක් තියෙනවද? ලවයේ තියෙන්නේ පද දෙකක්. 34 ගුණ කිරීම අපි සලකන්නේ එක පදයක් හැටියට. ඊළඟට 12 තව පදයක්. එකතු කිරීමේ ලකුණෙන් පද වෙන් වෙලා තියෙනවා. 34 ගුණ කිරීම 6 එක පදයක්, 12 එක පදයක්. එහෙනම් මේ 34 ගුණ කිරීම 6 කියන පදයත් 6ෙන් බෙදන්න ඕන, 12 කියන පදයත් 6ෙන් බෙදන්න ඕන. එහෙනම් අපි මේ දෙක වෙන් කරලා ලිව්වොත් 34 ගුණ කිරීම 6 බෙදීම 6, එකතු කිරීම 12 බෙදීම 6. එහෙනම් 34 ගුණ කිරීම 6 6ෙන් බෙදුවාම 6ේ 6යි ළවේ 6යි සුළු වුණාම එන්නේ 34යි, එකතු කිරීම 12 බෙදීම 6. දැන් බලන්න දරුවනි 34 කියලා කියන්නේ උපකල්පිත මධ්‍යන්‍ය. 34 කියලා කියන්නේ උපකල්පිත මධ්‍යන්‍ය. අපි උපකල්පිත මධ්‍යන්‍යයට ඉංග්‍රීසියෙන් කියන්නේ assumed mean කියලා. ඒ නිසා අපි ඒකට A කියන සංකේතය භාවිත කරනවා. උපකල්පිත මධ්‍යන්‍යයට capital A අකුර යොදා ගන්නවා උපකල්පිත මධ්‍යන්‍ය. එකතු කිරීම මේ 12 කියලා තියෙන්නේ ළවයේ තියෙන 12 කියන්නේ අපගමනවල එකතුව. එහෙනම් අපගමනවල එකතුව අපි අපගමණයට දාන සංකේතයේ D deviation කියන අපගමණයට ඒ නිසා D කියන සංකේතය භාවිත කරනවා අපගමණය. එහෙනම් අපගමනවල එකතුව sigma FD. අපගමනවල එකතුව වෙනවා sigma FD බෙදීම අපගමන සංඛ්‍යාව නැත්නම් දත්ත සංඛ්‍යාව 6යි. එහෙනම් දත්ත සංඛ්‍යාව මුළු දත්තවල එකතුව වෙන්නේ sigma F. එහෙනම් ඔන්න අපට සූත්‍රයක් ලැබෙනවා මධ්‍යන්‍ය සමානයි A එකතු කිරීම sigma FD බෙදීම sigma F. එහෙනම් දැන් මේ ගානේ එහෙනම් මොකද සූත්‍රය දරුවනේ? මධ්‍යන්‍ය සමානයි A කියන්නේ උපකල්පිත මධ්‍යන්‍ය එකතු කිරීම sigma FD කියන්නේ අපගමනවල එකතුව බෙදීම sigma F කියන්නේ මුළු දත්තවල එකතුව. එහෙනම් දැන් මේ ගානේ අපට ආවේ උපකල්පිත මධ්‍යන්‍ය හැටියට 34 ලැබුණා. sigma fd කියන්නේ අපගමනවල එකතු හැටියට 12 ලැබුණා. 12 බෙදීම දත්තවල එකතු හැටියට 6 ලැබුණා. එහෙනම් 12 6ෙන් බෙදපුවම අපට ලැබෙන්නේ 2යි. එහෙනම් 34ට 2ක් එකතු කරපුවම අපට ලැබෙනවා 36යි. එහෙනම් මේ සංඛ්‍යා සියල්ලේ මධ්‍යන්‍ය අපට ලැබෙනවා 36යි කියලා. හරි දරුවනේ. දැන් අපි ඊළඟට බලමු අපේ අපොස සාමාන්‍ය පෙළ 2005 අවුරුද්දේ ජූලි තිබ්බා ඒ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙරහුරු පරීක්ෂණයක්. අන්නේ පෙරහුරු පරීක්ෂණයේ මේ දරුවන්ට ලැබිලා තිබුණ මේ ඇසුරෙන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට ලැබිලා තිබුණ ගැටලුව අපි දැන් මේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්නයි යන්නේ. මේ දරුවෝ මේ ගැටලුව ලියාගෙන ওই දරුවන්ට අපිත් සමගම මේ ගැටලුව විසඳන්න පුළුවන්. පෙට්ටි 70ක අසුරා ඇති හඳුන්කූරු සංඛ්‍යා පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තියේ දැක්වේ. පළවෙනි පේළිය තියෙනවා පෙට්ටියක ඇති හඳුන්කූරු සංඛ්‍යාව 46, 47, 48, 49, 50, 51, 52, 53. පෙට්ටි සංඛ්‍යාව 2යි, 5යි, 8යි, 12යි, 16යි, 15යි, 7යි, 5යි. පළවෙනි කොටසේ අපෙන් අහනවා මෙහි මාතය කීයද? දෙවෙනි කොටස මෙහි මධ්‍යස්ථය කීයද? තුන්වෙනි කොටස උපකල්පිත මධ්‍යන්‍ය 50 ලෙසගෙන පෙට්ටියක තිබිය හැකි මධ්‍යන්‍ය හඳුන්කූරු සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න. 4. මෙම පෙට්ටිය අතුරෙන්
ආමුලස තෝරාගත් පෙට්ටියක හනුන් කූරු 50ට අඩුවෙන් තිබීමේ සම්භාවිතාව සොයන්න. එහෙනම් දරුවනි බලමු අපි මේකේ රෝම ඉලක්කම් එකෙන් අහනවා මෙහි මාතේ කීයද? එතකොට මේ දරුවෝ දන්නවා මේ වගුවේ වැඩිම සංඛ්‍යාතයට අනුරූප වන අය ගණන තමයි මාතේ වෙන්නේ. එහෙනම් බලන්න මේකේ මේ වගුව දිහා බැලුවාම මේ පෙට්ටි සංඛ්‍යාව තමයි සංඛ්‍යාතය. පෙට්ටි සංඛ්‍යාව තමයි සංඛ්‍යාතයේ තීරය වෙන්නේ. එහෙනම් මේ පේලියේ සංඛ්‍යාතයේ පේලියේ වැඩිම සංඛ්‍යාතය 2 5 8 12 16 15 7 5. වැඩිම සංඛ්‍යාතය 16 නේ. එහෙනම් 16ට අනුරූප වන අය ගණන 16 නෙමෙයි මාතේ වෙන්නේ 16ට අනුරූප වන අය ගණන 50යි. ඒ නිසා මේකේ මාතේ වෙන්නේ 50යි. මොහොදරුවනි. දෙවෙනි කොටස. මෙහි මධ්‍යස්ථය කීයද? දැන් අපි දන්නවා මධ්‍යස්ථය සොයන්නේ ආරෝහණ පිළිවෙලට ලියලා තියෙන තොරතුරු ටික මුළු තොරතුරු සංඛ්‍යාව අපි හොයා ගන්න ඕනේ. ඒකට අපි අර පෙර සකස් කරා වගේම අපි සමුජි සංඛ්‍යාතය සකස් කරා. එතකොට මේ සංඛ්‍යාත තීරුවේ මේ සියල්ලම එකතුව තමයි මේ 70 ලෙස අපිට ලැබිලා තියෙන්නේ. එහෙනම් මුළු තොරතුරු සංඛ්‍යාව 70යි. මෙන්න මේ 70 අපි දෙකෙන් බෙදපුවම 35යි. ඒ කියන්නේ 35 වෙනියට ලියවෙන තොරතුර නැත්තම් 35 වෙනි අයගණන තමයි මධ්‍යස්ථය වෙන්නේ. අපි 35 වෙනි අයගණන කීයද කියලා හොයාගන්න පහසු වෙන්න තමයි මේ සමුචිත සංඛ්‍යාතයේ තීරුව සකස් කරේ. දැන් අපි බලමු 35 වෙනි අයගණන අයිති වෙන ස්ථානය. මෙතනට වෙනකන් අයගණන 27යි තියෙන්නේ. දැන් බලන දරුවනේ 35 වෙනි අයගණන අයිති වෙන්නේ මෙන්න මෙතනට. ඒ කියන්නේ 28 වෙනි අයගණනේ සිට 43 වෙනි අයගණන වෙනකන් මෙන්න මෙතනයි තියෙන්නේ. එහෙනම් 35 වෙනි අයගණනත් මෙතනටයි අයිති වෙන්නේ. එහෙනම් 35 වෙනියට ලියවෙන තොරතුරු තමයි මධ්‍යස්ථය වෙන්නේ. එහෙනම් 35 වෙනියට ලියවෙන තොරතුරු අපි බලමු මේ වගුවෙන් 50යි. එහෙනම් මධ්‍යස්ථය ලැබෙනවා අපිට පිළිතුර හැටියට 50. රෝමිලක්කන් තුනෙන් අහනවා දරුවනේ උපකල්පිත මධ්‍යන්‍යය 50 ලෙසගෙන පෙට්ටියක තිබිය හැකි මධ්‍යන හඳුන් කූරු සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න. එහෙනම් දැන් අපි බලන්න ඕන මෙතන අපට දීලා තියෙනවා උපකල්පිත මධ්‍යන්‍යය 50 ලෙසගෙන. හොඳයි. එහෙනම් මේ අපි දන්නවා දැන් මේකේ තිබිච්ච හඳු පෙට්ටියක තිබිච්ච හඳුන් කූරු සංඛ්‍යාව දීලා තියෙනවා 46 47 48 49 50 51 52 53 ආදී වශයෙන් දීලා තියෙනවා. එතකොට මෙන්න මේ සංඛ්‍යා අපිට පුළුවන් අර උපකල්පිත මධ්‍යන්‍යය හැටියට ගත්ත 50 ඇසුරෙන් ලියන්න. අපි අර කලින් මේ දරුවන්ට පැහැදිලි කරපු ගානේදී අපි අර 30 කියන එක ලිව්වේ 34 එකතු අඩු කිරි එකතු කිරීම ඍණ 4 කියලානේ. ඉතින් දැන් මේ 46 උපකල්පිත මධ්‍යන්‍ය ඇසුරෙන් ලිව්වොත් අපිට ලියන්න වෙන්නේ 50 එකතු කිරීම ඍණ 4. නමුත් අපි මෙතන 50 ලියලා නැහැ. අපි මෙතන අපගමන විතරක් මේකේ මේ තොරතුරු මේ වගුවේ ලියා දක්වනවා. එහෙනම් 46 ලැබෙන්නේ 50ට ඍණ 4ක් එකතු කරපුවම. ඒ නිසා අපි අපගමනේ විතරක් මෙතන ලිනවා ඍණ 4යි. එතකොට 47 50ට වඩා කොච්චර ඈත් වෙනවද? 50ට වඩා ඈත් වෙන්නේ ඍණ 3ක්. ඒ නිසා අපගමනේ ඍණ 3යි කියලා ලියලා තියෙනවා. මේ විදිහට තිලකමිස් දැන් අපි මේ 50 කියන සංඛ්‍යාව ගත්තහම අර ඒ 50 අපි උපකල්පිත මධ්‍යන හැටියටනේ ගත්තේ. ඔව්. එතකොට තිලකමිස් අපි එතනින් පටන් ගත්තොත් කොහොමද මේක ලියාගෙන යන්නේ? ඔව්. එතනින් පටන් ගත්තොත් දරුවනි අපිට පුළුවනි 50 උපකල්පිත මධ්‍යන්නේ. එහෙනම් 50 කෙලින් අපි ලියන්නේ බිඳුවයි. මොකද 50 උපකල්පිත මධ්‍යන්නේ ඈත් වෙලා නැහැ. හත යටපෙත්තට බැලුවොත් බලන්න දරුවනි වඩා පහසුයි. 51. 51 50ට වඩා ධන 1ක් ඈතයි. එහෙනම් අපි මේ පැත්තට ලියනවා ධන 1යි. 52 50ට වඩා ධන 2ක් ඈතයි. එහෙනම් 52 කෙලින් ධන 2. 53 50ට වඩා ධන 3ක් ඈතයි. ඒ නිසා ධන 3. එතකොට 51 අපගමනේ ධන 1යි. 52 අපගමනේ ධන 2යි. 53 අපගමනේ ධන 3යි. එහෙනම් දරුවනි බලන්න 49. 50ට වඩා ඍණ 1ක් ඈතයි. එතකොට 49 අපගමනේ ඍණ 1යි. 48 50ට වඩා ඍණ 2ක් ඈතයි. 48 අපගමනේ ඍණ 2යි. මේ විදිහට 47 අපගමනේ ඍණ 3යි. 46 අපගමනේ ඍණ 4යි. එහෙනම් දැන් බලන්නකෝ දරුවනි. මේ 46 කියන
ඒ කඳුන් කූරු 46 බැගින් තියෙන පෙට්ටි දෙකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ 46 කියන සංඛ්‍යා දෙකක් මෙතන තියෙනවා. එහෙනම් එක 46ක අපගමනෙන්නේ ඍණ 4. එහෙනම් 46 ඒවා දෙකක අපගමනේ බලන්න ඍණ 4 අපි දෙකෙන් ගුණ කරනවා. එතකොට අපිට ලැබෙනවා ඍණ 8. ඒ වගේම 47 ගානේ හඳුන් කූරු තිබිච්ච පෙට්ටි පහක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙනවා 47 කියන සංඛ්‍යාව පහක්. සංඛ්‍යාව ඒවා පහක්. එක 47ක අපගමනේ තමයි ඍණ 3. එහෙනම් 47 ඒවා පහක අපගමනේ වෙන්නේ ඍණ 3 ඒවා පහක්. ඍණ 3 ගුණ කරනවා පහෙන්. එතකොට අපිට ලැබෙනවා ඍණ 15යි. එහෙනම් මේ දරුවන්ට පේනවා මේ FD තීරය අරගෙන තියෙන්නේ F තීරයේ තියෙන සංඛ්‍යාව ඊට අනුරූපව D තීරයේ තියෙන සංඛ්‍යාව සමග ගුණ කරලා. ඒ කියන්නේ 2යි ඍණ 4යි ගුණ කරපුවම ඍණ 8යි. 5යි ඍණ 3යි ගුණ කරපුවම ඍණ 15යි. ඒ වගේම 48 අපගමනේ ඍණ 2යි. 48 වල 8ක් තියෙන නිසා 8 ගුණ කරනවා ඍණ 2කින්. එතකොට ඍණ 16යි. 12 ඍණයකින් ගුණ කරපුවම අපිට ලැබෙනවා ඍණ 12යි. 16 බිඳුවෙන් ගුණ කරපුවම බිඳුවයි. 15 ධනයකින් ගුණ කරපුවම ධන 15යි. 7 ධන 2කින් ගුණ කරපුවම අපිට ලැබෙනවා ධන 14. 5 ධන 3කින් ගුණ කරපුවම අපිට ලැබෙනවා ධන 15යි. එහෙනම් මුළු අපගමනේ ලබා ගන්න අපි මේ FD තීරය එකතු කරනවා. අපිට පහසුයි මේ ඍණ සංඛ්‍යා ටික වෙනම එකතු කරමු අපි. ධන සංඛ්‍යා ටික වෙනම එකතු කරමු. මෙතෙන්දි බලන්න දරුවනේ මේ ඍණ 15ක් තියෙනවා ඍණ සංඛ්‍යා පැත්තේ. ධන 15ක් තියෙනවා ධන සංඛ්‍යා පැත්තේ. එහෙනම් මේ ඍණ 15යි ධන 15 එකතු කරපම බිඳුවයි. එහෙනම් අපිට දැන් එකතු කරන්න තියෙන්නේ ඍණ 8යි ඍණ 16යි ඍණ 12යි. ඒ ටික එකතු අපිට ලැබෙනවා ඍණ 36යි කියලා. ධන සංඛ්‍යා පැත්තේ එකතු කරන්න තියෙන්නේ ධන 15යි ධන 14යි. එතකොට අපිට ලැබෙනවා ධන 29යි. එහෙනම් ඍණ 36යි ධන 29යි එකතු කරපම ලැබෙනවා ඍණ 7යි. එහෙනම් සිග්මා FD කියලා කියන්නේ ඍණ 7යි. එතකොට මේ මෙතන ඔක්කොම හඳුන් කුරු පෙට්ටි කීයක් තියෙනවද බලන්න. සිග්මා F ලබා ගන්න F තීරය එකතු කරනවා. එහෙනම් F තීරයේ තියෙන සංඛ්‍යා ටික එකතු කරපුවම අපිට ලැබෙනවා 70යි. දැන් අපි ඉගෙන ගන්න දරුවනේ මධ්‍යන්‍ය කොහොමද ලැබෙන්නේ? උපකල්පිත මධ්‍යන්‍යයට එකතු කරන්න ඕන අපගමනවල මධ්‍යන්‍ය. ඒ කියන්නේ උපකල්පිත මධ්‍යන්‍ය කියන්නේ ඒ අපගමනවල මධ්‍යන්‍ය අපි ලබා ගන්නෙ සිග්මා FD සිග්මා F වලින් බෙදලා. එහෙනම් උපකල්පිත මධ්‍යන්‍ය හැටියට අපිට ගන්න කියලා උපදෙස් දීලා තිබුණා 50. අපි උපකල්පිත මධ්‍යන්‍ය හැටියට ගත්තේ 50. එහෙනම් 50 එකතු කිරීම සිග්මා FD වලින් අපිට ලැබුණා ඍණ 7යි. ඒක බෙදන්න ඕන සිග්මා F වලින් F තීරය එකතු වෙන 70. දැන් ඍණ 7 70 බෙදන්න අපිට පේනවා හරයයි ලවයයි දෙකම 7ෙන් සුළු කරන්න පුළුවනි. එතකොට අපිට ලැබෙනවා හරයට 10 ලවයට 1. එතකොට 10 න් 1 දශමයක් කරන්න ඔබට පහසුයි. 0.1 ඍණ 0.1. මෙන්න මේ අපේ දරුවෝ වරද්දන තැනක් තමයි නේද ජාගුඩස මේ ඍණ එන එක අමතක කරනවා අපේ දරුවෝ. ඍණ නොලියා ඉන්නවා මේ දරුවෝ දැන් ගණනේ අවසානයටම ගිහිල්ලා නිසා එකපාර මේ 0.1 පමණක් ලියනවා මේ ඍණ නොලියා. එහෙම වුණොත් දරුවනේ අර අවසාන පිළිතුරට ලැබෙන ලකුණු ප්‍රමාණය මේ දරුවන්ට නොලැබියන. ඔව්. දැන් එතකොට මෙතන 50 එකතු කිරීම ඍණ 0.1. එතකොට 50 ධන 0.1 ඍණ. එනම් 50න් 0.1ක් අඩු කළාම අපිට ලැබෙනවා 49.9. ඔන්න දැන් අපිට මෙතෙන්දි කියන්නේ දරුවනි පෙට්ටියක ඇති හඳුන් කූරු සංඛ්‍යාවේ මධ්‍යන්‍ය ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්න කියලා කියන්නේ. එහෙනම් 49.9 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටියොහම අපිට ලැබෙනවා 50. එතකොට පෙට්ටියක තිබිය හැකි මධ්‍යන්‍ය හඳුන් කූරු සංඛ්‍යාව වෙන්නේ 50යි. ඔව් දරුවනේ දැන් අපි බලමු මේ ගණනේ 4 වෙනි කොටසේ අපෙන් අහනවා මෙම පෙට්ටි අතුරෙන් ආම්බුලෙස තෝරාගත් පෙට්ටියක හඳුන් කූරු 50ට අඩුවෙන් තිබීමේ සම්භාවිතාව සොයන්න. එතකොට අපි බලමු අපේ අගේ වගුවේ තියෙනවා පෙට්ටියක තිබුණු හඳුන් කූරු සංඛ්‍යාව. මෙන්න මේකේ 46යි තියෙන්නේ. ඒ කියන්නේ 50ට අඩුවෙන් තියෙන්නේ. මේ පෙට්ටි මේ වයි තියෙන 47යි හඳුන් කූරු. ඒ කියන්නේ 50ට අඩුයි. 48යි. ඒකත් 50ට අඩුයි. 49යි. ඒකත් 50ට අඩුයි. එහෙනම් 50ට අඩුවෙන් හඳුන් කූරු තිබුණු පෙට්ටි සංඛ්‍යාව ඔක්කොම මෙන්න මේ තියෙන මේ පෙට්ටි දෙකත් මේ පෙට්ටි පහත් මේ පෙට්ටි අටත් මේ පෙට්ටි 12ත්. එහෙනම් 50ට අඩුවෙන් හඳුන් කූරු තිබුණු මුළු පෙට්ටි ගණන ගන්න 2යි 5යි 8යි 12යි අපි එකතු කරන්න ඕනේ. එකතු කරාම අපිට එකතුව හැටියට ලැබෙනවා 27ක්. එහෙනම් හඳුන් කූරු 50ට අඩුවෙන් තියෙන පෙට්ටි ගණන 27යි. අපෙන් ඇව්වේ
හඳුන්කූරු 50ට අඩු වෙන්නේ නැති පෙට්ටි සංඛ්‍යාවේ සම්භාවිතාව. එහෙනම් සම්භාවිතාව ගන්නකොට ওই දරුව දන්නවා ඒ අදාළ ගණන. ඒ කියන්නේ හඳුන්කූරු 50ට අඩු වෙන්නේ තියෙන පෙට්ටි සංඛ්‍යාව 27 ළවය හැටියටත් හරය හැටියට මුළු පෙට්ටි ගණනත් මේ පෙට්ටි මුළු සංඛ්‍යාව අපිට ආව 70යි කියලා මුළු පෙට්ටි සංඛ්‍යාව දාන්නේ අපි හරය හැටියට. එහෙනම් සම්භාවිතාව 70න් 27යි. ඔව් තිලකමිස්. සංඛ්‍යා සමූහයක තොරතුරු පන්ති ප්‍රාන්තරවලින් දෙනකොට අපි කොහොමද මධ්‍යනය හොයන්නේ? ඔව් දරුවනේ, එහෙනම් අපි ගැටලුවක් ඇසුරෙන් බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. අමල්ගේ ගඩොල් නිෂ්පාදන ස්ථානයේදී දින 30ක මාසයක් තුල එක් එක් දිනේදී නිෂ්පාදනය කළ ගඩොල් ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු පහත සංඛ්‍යාත ව්‍යාප්තියෙන් දැක්වේ. පන්ති ප්‍රාන්තරයේ ගඩොල් ප්‍රමාණය සංඛ්‍යාතයේ දින ගණන 71 75 ප්‍රාන්තරයේ 1යි 76 87යි 81 85 7යි 86 90 10යි 91 95 4යි 96 101යි. රෝමි ලක්කන් 1 ඉහත සංඛ්‍යාත ව්‍යාප්තියේ මාතය කුමක්ද? රෝමි ලක්කන් 2 දිනකදී නිෂ්පාදනය කර ඇති මධ්‍යන ගඩොල් සංඛ්‍යාව කොපමණද? රෝමි ලක්කන් 3 එක්තරා නිවසක් තැනීම සඳහා ඇස්තමේන්තු කරන ලද ගඩොල් 7140ක් මාස 3කින් ලබා දීමට ඇනවුමක් අමල්ට ලැබුණි. මාසකට දින 25 බැගින් වැඩ කිරීමෙන් මෙම ඇනවුම සපුරා ලිය හැකි බව අමල් අනුමාන කරයි. ඉහත තොරතුරු අනුව මෙම ඇනවුම සපුරා ලීම අපේක්ෂා කළ නොහැකි බව පෙන්වන්න. රෝමි ලක්කන් 4 මෙම ඇනවුම සපුරා ලීම සඳහා අවම වශයෙන් ඔහු මාසකට වැඩිපුර දින කීයේ බැගින් වැඩ කළ යුතුද? ඔව් දරුවනේ, දැන් පළවෙනි කොටසේ ඇහුවා ඉහත සංඛ්‍යා ව්‍යාප්තියේ මාතේ කුමක්ද කියලා. දැන් අපි දන්නවා මේ සංඛ්‍යාතයේ වැඩිම අගයට අනුරූප පන්ති ප්‍රාන්තරයේ තමයි මාතේ අඩංගු පන්ති ප්‍රාන්තරයේ වෙන්නේ. එහෙනම් සංඛ්‍යාතයේ වැඩිම අගය 10, මේ 10ට අනුරූප වෙන පන්ති ප්‍රාන්තරය 86 90. එහෙනම් මාතේ අඩංගු පන්ති ප්‍රාන්තරයේ වෙන්නේ 86 90. රෝමි ලක්කන් 2කින් අහනවා දිනකදී නිෂ්පාදනය කර ඇති මධ්‍යන ගඩොල් සංඛ්‍යාව කොපමණද? එහෙනම් බලන්න දරුවනි, පළවෙනි පන්තියේ තියෙන්නේ පන්ති ප්‍රාන්තරයේ 71 75. එතකොට ඒ වගේ නිෂ්පාදනය කරපු දින එකයි තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ මේ දවසේ ගඩොල් 71ක්ද නිෂ්පාදනය කරේ, 72ක්ද, 73ක්ද, 74ක්ද, 75ක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට හිතා ගන්න වෙනවා මෙන්න මේ ගඩොල් සංඛ්‍යාව තමයි නිෂ්පාදනය කරේ කියලා. එනං 71ක් කියලා ගන්න එකත් අසාර්ථකයි, 75 ගානේ නිෂ්පාදනය කරා කියලා ගන්න එකත් අසාර්ථකයි. ඒ නිසා අපි ගන්නවා මේ පන්ති ප්‍රාන්තරයේ මැද අගය. ඒකට අපි කියනවා මධ්‍ය අගය කියලා. මේ මධ්‍ය අගය ලබා ගන්න පුළුවනි දරුවනි, මේ ඉහළ සීමාවෙන් පහළ සීමාව අපි අඩු කරනවා. 75 ඉහළ සීමාව, 71 පහළ සීමාව. 75න් 71ක් අඩු කරනවා. එතකොට අපිට ලැබෙන්නේ 4යි. හැම පන්තියකම බලන්න දරුවනි, මේ ගානේ හැම පන්තියකම ලැබෙන්නේ 4යි. 80න් 76ක් 4යි, 85න් 81ක් 4යි, 90න් 86ක් 4යි, 95න් 91ක් අඩු කළාම 4යි, 100න් 90ක් අඩු කළාම 4යි. එන්නේ අඩු කරලා ලැබෙන පිළිතුර අපි දෙකෙන් බෙදනවා. 4 දෙකෙන් බෙදපුවම 2යි. ඒක අපි පහළ සීමාවට එකතු කරනවා. එනං 71ට 2ක් 73යි, 76ට 2ක් 78යි, 81ට 2ක් 83යි, 86ට 2ක් එකතු කරාම 88යි, 91ට 2ක් එකතු කළාම 93යි, 96ට 2ක් එකතු කරාම 98යි. මේක තමයි මේ පන්ති ප්‍රාන්තරයේ මැද අගය, එහෙම නැත්නම් මධ්‍ය අගය. එහෙනම් දැන් 73 ගණනේ ගඩොල් නිෂ්පාදනය කරපු දින එකයි තියෙන්නේ. 78 ගානේ දින 7ක් නිෂ්පාදනය කරලා තියෙනවා. 73 ගානේ එක දිනයි, එහෙනම් ගඩොල් 73යි. 78 ගානේ ගඩොල් 7යි. ඒ දවස් 7ේ මුළු ගඩොල් ගාන බලන 78 7ෙන් ගුණ කරනවා. මෙන්න මේ ආකාරයට මුළු ගඩොල් ගාන ලබා ගන්න F තීරයයි X තීරයයි ගුණ කරනවා. එතකොට 73 එකෙන් ගුණ කළාම 73යි, 78 7ෙන් ගුණ කළාම 546යි, 83 7ෙන් ගුණ කරා මෙන්න මේ විදිහට Fx තීරය ලබා ගන්නවා X තීරයයි F තීරයයි ගුණ කරලා. එහෙනම් මුළු ගඩොල් ගාන ලබා ගන්න අපි Fx තීරය එකතු කරනවා. එතකොට සිග්මා Fx අපිට ලැබෙනවා 2550යි. දින ගණන බලන්න අපි F තීරය එකතු කරනවා සිග්මා F සමානයි 30යි. එහෙනම් මධ්‍යන්නේ කියන්නේ දත්තවල එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදන්න ඕන. එහෙනම් සිග්මා F එක සිග්මා F වලින් බෙදනවා 2550 30න් බෙදපුවම අපට ලැබෙනවා 85යි. ඒ කියන්නේ දිනකදී නිෂ්පාදනය කර ඇති මධ්‍යන ගඩොල් සංඛ්‍යාව 85යි. ඔව් දරුවනේ, දැන්
එක්තරා නිවසක් ගැනීම සඳහා ඇස්තමේන්තු කරන ලද ගඩොල් 7140ක් මාස 3කින් ලබා දීමට ඇණවමක් අමලට ලැබිනි. මාසකට දින 25 බැගින් වැඩ කිරීමෙන් මෙම ඇණවම සපුරාලිය හැකි බව අමල් අනුමාන කරයි. ඉහත තොරතුරු අනුව මෙම ඇණවම සපුරාලීම අපේක්ෂා කළ නොහැකි බව පෙන්වන්න. දරුවනේ මෙන්න මේ කොටස ඔය දරුවෝ අපිත් එක්ක අවධානයෙන් හිටියනම් ඉතාම පහසුවෙන් හදන්න පුළුවන්. ඔය දරුවෝ මේ ගැටලුවේ ඉතිරි කොටස් දෙක ගෙදරදී අපි ඔය දරුවෝ හදන්න ම අපි එන සතියකදී මේ කොටස් දෙකේ පිළිතුරු අපි ඔය දරුවන්ට ලබා දෙනවා. ඕනංගේ මල්ලී අපි අද ඔබත් සමගින් කතා කරේ සංඛ්‍යානයේ තේමාව යටතේ ගැටලුව. ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට අද මැදිරියට පැමිණ සිටියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ප්‍රවීණ ගණිත ආචාර්ය උදේෂ් ජාගොඩ ගුරුතුමන්, ඒ වගේම ප්‍රවීණ ගණිත ආචාර්යනි තිලකා ප්‍රේමතිලක ගුරු මෑණියන්. එහෙමනම් නංගේ මල්ලී ඔබට ජයග්‍රාහී වූ සතියක් ප්‍රාර්ථනා කරමින් අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්. ආයිබෝවන්.